ආමේකට ගිහිලා එක්කෙනෙක් කතා කරන්න කිව්වා අම්මා තාත්තව මරාපි එක්කෙනෙක් නම් මම මරාගත්තා කිව්වා වෙඩි තිබ්බ නෙවෙයි කපල කොටලා මිනිස්සු ගහලා කොටලා විනාශ කරා එක්කෙනෙක් ඇත්තකින් ගැහුවා ගහද්දී එහෙම මේ අත් දෙක ඇල්ලුවා ඌකා ගහනවා මේ අම්මා ඉන්න තැන මන් දන්නවා යන් කියලා කොහෙද අම්මා හොයන්නේ ඒ නිදාගත්ත හැටියෙම තමයි කපල කෑලි කියලා දාලා තින්නේ ළමයි දෙන්නව පැයකමාර දෙකක් වගේ වෙනකොට ගමේ අතරින් පංගුවක් විතර ගාතරට ලක් වෙලා ඔයාගේ පවුලේ ඔයා විතරද ජීවතුන් අතරේ හරියට වෙලාවම 6 මාසෙ හතට කිට්ටු ඒ ආපු කණ්ඩායමත් එක සටන් කරලා තිබුණ නැද්ද පොලිසියෙන් වෙලා කය ගහලා කිව්වා නා අපි පොලිසියෙන් වෙලා ඉන්නේ එළියට එන්න කියලා අපේ කට්ටිය ගියේ පාරේ අරුවත් යයි කියලා අපි එදා ඉඳලා හැංගෙන්නේ නැහැ යන්න ගිහිල්ලා වල දරුව මතක් දුවලා ඇවිල්ලා දරුවව ගත්ත දරුව අරගෙන යාට දුවන්න වෙලාවක් නැහැ පස්සේ තමයි දැනගන්න ලැබුණේ මහත්තයයි දරුව තුන්දෙනයි නැති වෙලා කියලා ඒ දවස්වල ඉරිංගි තව පහදනවානේ කැලවල තියෙන පලාමිටක් ගෙනල්ලා තමයි ලුණු දමල මම මගේ ළමයින්ට කන දීලා පණ ගත්තේ ඔයි සිද්ධියෙන් පස්සෙත් එහෙම කැලේ හිටියද ඒක බලන් ඉඳලා තියෙන කට්ටිය හැංගිලා නෑ මොකක් වරුවත් එතනට ගියේ නෑ එහෙම ජීවිතේ අවුල් කරගත්ත අයත් ඉන්නවත් තාම ඒ වෙලාවේ මං හූ කියලා තියෙනවා මං දන්නේ නෑ මේ මොකක් ගමේ කාගේවත් සහයෝගයක් වුණත් අනියමින් හරි තිබිලා තියෙනවා ඒ තුවාකු ටිකක් එකතු කරන් ගියාම හැදී ඒ ආරස්තාවක් නැතිලා ස්වාම් පුරුෂයා මැරුවේ මෙයා කියලා එයා මුණ ගැහුණොත් එතකොට පොඩි එකා ගෑ ගහන්න ගෙහෙල් පඳුරවස්සේ එතකොට අපි කැලේ පයින්නවා රෑට වලල ඉන්න 3-4 වෙනකොට අපි අයින් වෙනවා. ඔය සිද්ධිය වෙන්නා කියන එක මට 100%ක් විශ්වාසයි. ජීපී ආරෝ ටික තුවක්කු එකතු කරන් යනවා. ඒක නිසා අපි තුවක්කු අරගෙන යනවා. මේක ආයේ අපි වෛරයක් බැඳගෙන වැඩක් නැහැ කියලා හිතෙන්නේ. දවසක් කෑවොත් දවස් 3ක් බඩගින්නේ. ඒක කේද්දි මගේ ළමෙක් මැරුණා. තුවක්කු එකතු කිරීමයි කොටි ගමට එමයි අතර සම්බන්ධයක් තියෙනවා. ගහක් යටට වෙලා එළි වෙනකන් වගේ නිදාගෙන හිටියා. අර පාන්දර ගෙට එන්නේ. අපි එදා එහෙම ගියේ නැහැ. The bullet. ඉලක්කයටම අද ද බුලට් විශේෂ සාකච්ඡාව අපි ආරම්භ කරන්න සූදානම්. ඔබ අරගෙන යන සූදානම් අපි මේට දශක දෙකකට එහා අතීතයට සමහර වෙලාවට මේ මහ පොළවේ සිද්ධ වෙච්ච දේවල් ඔබට මතක ඇති ඔබ අත් විඳලා ඇති. එහෙම මතක් කරන්න අකමැති නමුත් මතක් කළ යුතු අතීතයකට අපි ඔබ අරගෙන යන්නේ. අපි මේ ඉන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ බණ්ඩාරදුව කියන ගම්මානයේ. ඔබට මතක නම් එල්ටිටි ත්‍රස්තවාදයේ අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබුණු කාල පරිච්ඡේදය ඇතුලේ සමහර ගම්මානවලට ත්‍රස්තවාදයෙන් වැදිලා ඒ ගම්වල මිනිස්සු කපලා කොටලා ඝාතනය කළා. ඒ වගේ එකල අතිශයම කම්පාවට පත් කරපු සිදුවීමක් සිද්ධ වෙච්ච බණ්ඩාරදුව කියන ගම්මානයට අපි ආවේ මේ අම්පාරට ආපු වෙලාවේ. මේ ගමේ තමයි ඒ සාහසික අපරාධය සිද්ධ වුනේ. මම කැමති සාකච්ඡාවට මුල පුරන්න මට ඉස්සෙල්ලා ඔබතුමාගේ නම කියන්න. මගේ නම AM කිරිබණ්ඩ. සමහරකට අත් විඳින්න අකමැති දේවල් සිද්ධ වුණානේ ත්‍රස්තවාදී කාල පරිච්ඡේදය ඇතුලේ කොහොමද මේ ගමට තිබුණු ආරක්ෂාව කොහොමද ගමට වෙච්ච හානි ගමේ ගස්තවාදී ප්‍රහාරය එල්ල වුණාට පස්සේ තමයි ගම සාමාන්‍ය මේ දුෂ්කරතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඊට පස්සේ බැලුවම ඉතින් ආර්ථිකය සංවර්ධනයේ අතින් දියුණුවක් තිබුණා දියුණුවක් මින් පවතින නමුත් ඉතින් සංවර්ධනය අතින් දියුණු වුණාට ආර්ථික අතින් අගාධයට ඇද වැටුණා මේ ත්‍රස්තවාදී ප්‍රහාරයත් පස්සේ දෙන්නත් එක සාකච්ඡා කරා මේක මෙච්චර හරියන තත්වයක් නෙමෙයි සමහරට කොටි කමනවත් දන්නේ අපි යමු යන්න මෙතනින් ගියලා කතා කර කර දැල් ගැහුවා දැල් ගැහුවා මාළු අහුනේම නැහැ ටිකේ වෙලාවක් කොහොම දෙන්නත් එක දැල් ගගා ඉන්නකොට එනෝ ටෝච් එලි 4-5ක් වගේ ආවා ගඟායිනේ දිගේ උඩහැන් ඈතින් එනෝ පේනවා ඉතින් ඒ වෙනකොට අපිට ඉතින් කාමන්ලි වල බීතියක් ඇති වුණා මොකද හේතුව ඉතින් කවදාකවත් ඔය ටෝච් එලි 7-8ක් ඔය ටයිම් එකේ ඒ වෙලාවේ හැටියට ඒ පැත්තෙන් එන්න විදියක් නැහැ කොටි කපනෝ එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසා තමයි මේ ටෝච් එලි එන්නේ කවුරු හරි බහුල කණ්ඩායමක් එනවා කියන එක දැනුණා. ඉතින් ඒ දේ නිතරම පස්සේ අපිට ඉතින් ගොඩක්ම බයකුත් ඇති වුණා. කොටිමුත් දන්නේ නැහැ කියන සැකේ ඇති වුණා. ඊට පස්සේ කමන්නක් ඕකටත් ආවා. දැන් ආපිගේ දැන් දෙන්නට කන්න ඇති වෙන්නේ මාළුත් නැහැනේ. කමන්න තාම එක දැල් පාරක් ගහලා බලමු කියලා වල්ලා දැලක් ගැහුවා. ඒ දැල ගහලා ඒවල ඇදලා බලමු දැලට දෙන්නට ඇති වෙන්නේ සෑහෙන ප්‍රමාණය මාළු ඒ දැලට අහු වුණා. ඊට ඉස්සෙල්ලා ගහපු දැල් වල එකටවත් මාළු හිටියේ නැහැ. පස්සේ දැලේ මාළු ටිකවත් අපිට ගලව ගන්න තරම් පුළුවන් කමක් තිබුණේ නැහැ. එච්චර බයක් ඇති වුණා අපිට. මොකද අර හතෝජිලි හතරට දැන් කිට්ටු වෙන්න වෙනවා. සාමාන්‍ය රැකියේද?
ඒ රෝචි ලියනකොට නම් 9ට වගේ 9 9 හැමතට වගේ නේද? රෑ. ඔව්. ඊට පස්සේදී මාළු ගැලවිවේ නැතුව දලත් අරගෙන ආව සාමාන්‍ය මීටර 250 300ක් විතර ඈතට. හොඳ එළියට වුණා. හොඳ එළියදී අපි පිටියේ තියාගෙන අපි දැලේ මාළු ටික බේරගෙන මාළු ටික දෙන්නත් එක බෙදාගෙන යමු යන්න කියලා ආවා ගෙදර. ඇවිල්ලා කාටක් කිව්වේ නැහැ විස්තරේ. කෑ ගහනවා වහුණා කිව්වෙත් නැහැ. ටෝජ් ගහුවා කිව්වෙත් නැහැ. මොනවා කරගෙන ඔයාලා බය වෙනවනේ. ඊට පස්සේදී ඉතින් ගෙදර මාළු ටික කපන්න බාර දීලා ඉවරලා ඉතින් මම පොඩ්ඩක් දොර වහගෙන පොඩ්ඩක් රැකවන්නේ ඇතුළ පොඩ්ඩක් මමගේ හිත දන්නවනේ මෙහෙම දෙයක් වුණා කියන එක. මාළු උයලා කාලා රැට නිදාගත්තා. පාන්දර කොමාරි දෙකමාර තුන විතර වුණා අපි මාළු ටික උයලා කාලා නිදා ගන්නකොට. අපිට නිඳ කිලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ හතා මාළු විතරදී අපිට හැරෙනකොට. ගොඩක් කට්ටිය කතා කර කර යනවා එහෙනම් පාරේ. ඊට පස්සේ දොර ඇල්ලලා එළියට බහලනකොටම කෙනෙක් කිව්වා උඹලා තාමල නිදිද බං මේ ගමේ කොටි කපලා දින උඹලා දන්නේ නැද්ද කියලා. ඊට පස්සේ තමයි මම ගෙදරට ගිහින් මෙහෙම සීදු වීමක් වුණා ඊයේ රෑ. නමුත් මං කිව්වේ නැහැ බය වෙන හින්දා නම් අනිවාර්යයෙන්ම කොටි තමයි ඒ ඇවිල්ලා කපලා යනකම මං තමයි නං ඒ අපි දකින්නේ නැත්තේ ලොජ් දකින්නේ නැත්තේ කියලා කිව්වා. කිව්වට පස්සේ දෙන්නා එක්කම ලැහැත් වෙලා ගියා. ඉතින් ගිහින් බලනකොට මොනව කරන්නේ නේ ගෙහෙල්ලා කැපුවා වගේ දාලා කපලා දාලා තියෙනවා. ඉතින් සම්පූර්ණ රැඳින්න හැමදාම සමන් කී දෙනෙක් විතර ඝාතනය කළාද කිව්වද 32 එකට අහු වුණා. ඉතින් අපේ මගේ අයියා බඳපු නෝනාගේ නංගි ස්කෝල් ටීචර් ළමයා හම්බෙලා දින 11යි. ඊට පස්සේ පියවරු පිළිකාවක් ඇවිල්ලා හොස්පිටල් නතර කළා ඉති. හොස්පිටල් නතර කළා ඉඳලා වෙලා ඔපරේෂන් එකට ගන්න ඉස්සලා දවසේ ආ බබා බල්ලා යන්න ඕනේ කියලා ડોක්ටර් කියලා ඔපරේෂන් එකට කියන බය නිසා ඉතින් බබා බල්ලා යන්න ඕන කියලා ටිකට් කපලා දෙනවා හොස්පිටල්ට කියලා ගෙදර ඇවිල්ලා හිටියා. එදා රෑ ඉඳලා වෙලා දරුවා මෙච්චර ඉඳලා ඊට පස්සේ දා උදේ හොස්පිටල් එකට ඔපරේෂන් එකට යන්න. එදා රෑම තමයි කොඩි ඇවිල්ලා ඔයා ඝාතනය කරේ. ගමට ආරක්ෂාවක් දීලා තිබෙන්නේ නැද්ද ඒ කාලේ? ආරස්සාවක් දීලා තිබුණේ ආරස්සාව වෙන තමයි තුවක්කු දීලා තිබුණේ මිනිස්සුන්ට තුවක්කු දීලා තිබ්බා තුවක්කු දීලා තිබුණා තුවක්කු දීලා තිබුණාට එදා ඒ කොටි කපාපු දවසම හන්දෑවේ වුණ පොලිසිය ඔයිසී දනසකර මුතුගුර කියලා තමයි මහත්තයා කියන්නේ ඉතින් ආවිල් ලැවල්ලා හරස කමිටුව හරහා මිනිස්සු රැස් කරලා ලැවල්ලා මේ කිව්වා දැන් මේ ගමට කොටි එන්න විදියක් නැහැ ඒ නිසා අපි තුවක්කුට එකතු කරන් යනවා මුළු අරන් තලා පුළුකුණාම හැමතැනම හමුදා කැම්ප් දාලා තියෙනවා ඒ පැත්තෙන් කොටි එන්න විදියක් නැහැ අපි තුවක්කුට එකතු කරන් යනවා තුවක්කුට මේ ගමේ තිබුණ ජේපී ආරෝ ටික තුවක්කු එකතු කරන් යනවා ඒක නිසා අපි තුවක්කු අරගෙන යනවා ගමට ගමේ ආයතන කිසිම බය වෙන හේතුවක් නැහැ කියලා තමයි ලොකුටි කරගෙන ගියේ. නැවත ඔය මේ කිරිබණ්ඩයි අය කියලා කෙනෙක් කියලා එයා දනසකර මුතුගුඩ කියන එක්කිනාක බොහොම හිතවත්. මොකද ගමේ සංවිධායක සිවිල් සංවිධායක ඉස්සෙන් එයා ගමේ කටයුතු කරන නිසා යත් එක්ක බොහොම හිතවත් දනසකර මාතු. අනිත් ඔක්කොම තුවක්කුට ගිහලා එයාගේ තුවක්කු විතර තියලා ගිහින් තිබුණා. මොකද අර ඒ අර හිතවත්කම මත එයාගේ තුවක්කුව තියෙන්නල්ලා ගිහින් තිබුණා. පස්සේදී ගම ඇතුළට කුටි ඇවිල්ලා කුටි කපනෝ කියලා වල කෑ ගහලා අර මේ හූගෙන බල හූසු කින සද්දට මෙයාත් ඉතින් මැෂිනක් පොඩ්ඩක් අඩියක් ගහලා ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ මැෂින තුවක්කු කරගෙන යන්න හදනකොට යන්න එපා කියලා වල ගෙදරින් යාව නතර කරගන්න කොමාරි කටයුතු කරන වෙලාව තමයි වෙඩිලපත් වෙලා තියෙන්නේ. ඒ සද්දෙට තමයි කොටි දුවලා තියෙන්නේ. තුවක්කු දිනව ගමේ කියලා බය වෙලා මුඳුවලා තියෙනවා. ඒ තුවක්කු එකට කිරීමයි කොටි ගමට එමයි අතර සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවද කියන එකත් ඉතින් අපිට සාමාන්‍ය ලොකු කුතුහලයක් වුණා. ඒ අවස්ථාවේ මොකද තුවක්කු එකතු කරන දවසම ඇවිල්ලා වල කොටි කපනකොට අපිට සාමාන්‍ය සැකයක් ඇති වෙනවා. නමුත් අපිට හරියටම තහවුරු කරන්න බෑ මේ කොටි කැපීමත් එක්ක තුවක්කු එකතු කිරීමත් එක්ක කොටි කැපීම සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඊට පස්සේ දවෝ ඒ මහත්තයා ආපු වෙලාවේ මිනිස්සු වලස වටේ වාචනේ පාව බැන වැදුනා. මොකද මේ උඹ තුවක්කු එකතු කරන් නිසා තමයි අපේ ගමේ කොටි කැපුවේ කියලා. තෝත් කොටින් දුව කරන එක කියන වචනත් කිව්ව මිනිස්සු. මූණට මේ එතුමන් ඒකට කලබල වුණේ නැහැ. එතම පිළිගත්තා වැරද්ද. වැරද්ද පිළිගත්තයි කියන්නේ මේ තුවක්කු එකතු කරන යාම නිසා තමයි මෙච්චර අපරාධයක් සිද්ධ වුණේ කියන එක පිළිගත්තා ඒ වෙලාවේ. පිළිගන්නේ එදා ඉඳලම ගමේ ආරක්ෂාවට ගිහලා හමුදාව ගහලා නතර කළුවා. ගාමාර්ථ කට්ටිය සිවිල් ආයතන මේ තුවක්කු දීලා වල මේ මුරකුටි ගම ඇතුළේ වටේටම හැමතැනම ස්ථාපිත කරා. ඊට පස්සේ ඉතින් ආරක්ෂාව සපයන වෙන කාලයක්. එදා කොහොමද ගමේ තිබ්බ තත්ත්වය? මුළු ගමම බීතියෙන් තමයි පත් උනේ. ඔක්කොම ගොඩාක් දෙනෙක් ස්කෝල්ට රැස් වෙලා හිටිය ස්කෝල් තමයි ඉතින් ආරක්ෂාව දීගෙන ස්කෝල්ට එකතු කරන කට්ටිය එකතු කරන් හිටියේ. ඊට අමතරව පමණක් අය ඉතින් ස්කෝල්ට ගියේ නැහැ. එතනත් එකතු කරගෙන ඊට අතරේ කොටි આવොත් එහෙම එතනදී ලොකු විනාශයක් සිද්ධ වෙනවා කියලා පමණක් අය නම් කැලෑවල ගිලා ටැන්ටන් වල හැංගිලා හිටියා. රැයට හැංගිලා ඉන්න උදේ 9 10 3 8 9 8 9 වුණාට පස්සේ තමයි ගෙවල් වලට එන්නේ. ආයි හැන්දෑවේ 7 6 මාර 7 වෙනකොට ආපහු මුණ හොල් තියෙන දෙයක් ආගෙන ආයි දරුවොත් තරනේ කැලියට යනවා. එදා කොටි කී දෙනෙක් විතර ඇවිල්ලා තියෙනවද ගමන? කොටි ආවා කියන කාල සීමාවත් එක්ක ගත්තාට පස්සේ එයාලා නැමත විද්‍රෝහ එකත් එක්ක ගත්තා. සංවිධාන සත්‍යයක් ඇතුළත එයාලා ඇතුගමට ඇතුළුලා තියෙනවා. පැය එකමාර දෙකක් වගේ වෙනකොට ගමේ සාමාන්‍ය අතරින් පංගුවක් විතර ඒ වෙනකොට ගාතරට ලක් වෙලා. අඟලඟ නෙමෙයි ගෙවල් තියෙන්නේ. මේ ගෙදරක සිදුවීම අනිත් ගෙදරට ඇහෙන්නේ නැහැ. ඔය කී දෙනෙක් විතර ඇවිල්ලා තියෙනවා කියලා කියනවද ඒකද? 300ක් 400ක් වගේ ඇවිල්ලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කොටි කපලා යනකොට කොහම හරි යාලේ විනිසද්දට මෙයාලා විද්‍රෝ වෙලා යනකොට ගෙන් තියෙන තප්පේ මාමලා ගිහින් අර ස්කෝල් ටීචර් කෙනෙක් කැපුවා කියලා මම ඉස්සලා කිව්වේ. ආන්ගේ ටීචර් කපන වෙලාවේ ටීචර්ගේ තාත්තා ඒ අම්මයි දෙන්නත් ළඟිත් එක්ක හිටියා ඒ ගෙදර. කොටි එනවා ආන් එනවා කියලා වල කොටි එනවා දැකලා ඉවරලා මේ කට්ටිය දුවලා තියෙන ඉස්සලා. 탁 ගාලා
දුවල යනකොට ඒ ගෙදර ඉල එක කින ටිගරයි කියලා කෙනෙක් හිටියා එයාගේ පස්සෙන් කොටි ටික පන්නගෙන ගියා මෙයාල කඩු හැරලා හිටියා ඉතින් ගෙයි මාරු වෙලා ඒ කට්ටිය මගහැරලා අර පැත්තට යන්නේ අල්ලා මේ කට්ටිය එහෙම මේ වැව් පිටියේ තියෙනවා අර මේ බෙරුගස් කියලා ගස් වර්ගයක් තියෙනවා මේ ඒ ගස් මණ්ඩිය අත රිංගගෙන තියෙනවා එයා කට්ටිය ටීචර්ට උනේ ටීචර් එයාලත් එක්ක යන්න ගිහින් තියෙනවා ඒක යන්න ගිහිල්ලා වල දරුවා මතක් වුණා එකපාරට නැවත ගත්තා දරුවා දුවල ඇවිල්ලා දරුවාව ගත්තා දරුවා අරගෙන එයාට දුවන්න වෙලාවක් නැහැ අර දුවපු එක්කිනා පස්සෙන් එළවපු කොටි ටික ඒ වන්ස වෙතන ඝාතනය කරලා ඒවල නැවතාවා මේ ගෙදරට ගෙදර මිනිස්සු බලන්න ගෙදර මිනිස්සු බලන්න එනකොට ගෙදර කවුරුවක් නැහැ එතකොට පොඩි එකා ගෑ ගහන්න ගෙහෙල් පඳුරාස්සේ දරුවා තුරුල කරන අම්මා හිටියේ ටීචර් දරුවා තුරුල කරන තමයි ගෙහෙල් පඳුරාස්සේ ඉංග හැංගිලා හිටියේ එතෙන්ද ගිහිල්ලා තමයි දරුවා කපලා තියෙන්නේ දරුවාත් කපලා අම්මත් කපලා මල්ලා ගිහින් තියුනේ එතන ගමේ කවුරුත් ඒ ආපු කණ්ඩායමත් එක සටන් කරලා තිබුණ නැද්ද ධනපාල කෙනෙක් කෙනෙක් හිටියා එයා සෑහෙන සටනක් දීලා තිනා තුන් දෙනෙක් ඇවිල්ලා තිනා එයා ගෙදරට තුන්දෙනාගේ දෙන්නෙක්ම මම මැරුවා තව එකයි ඉන්නේ වරෙල්ලා කියලා හූ කියලා තිනා ඒ කිට්ටු හිටි ගෙවල්ලා කට්ටිය හැලේ පැනලා හැංගිලා හැංගිච්ච කට්ටිය ඇහිලා තියෙන සද්ද මේ කට්ටිය මම කෑ ගහනවා ඉතින් ඒ අවස්ථාවේ යාළගේ තියෙන විතේ තියෙන බය නිසා යාළ කවුරුකව එතන උදව් අරයාගේ උදව්වට ඇවිල්ලා නැහැ එයා මෝල් ගහක් අරගෙන ෆයිට් කළා කොහමද දෙන්නෙක්ව එතන ඉවර කරා කියලා තමයි යා කියලා කෑ ගහලා තියෙන්නේ ඒ කෑ ගහලා තව එකයි ඉන්නේ වරෙල්ලා කියලා තමයි කෑ ගහලා තියෙන්නේ නමුත් කවුවත් ඇවිල්ලා නැහැ එතකොට තමයි අල්ලපු ගෙදර හිටිය කොටින්ට මේ කෑ ගන්න සද්ද ඇහිලා තියෙන්නේ සිංහල දන්නේ නැත්තු උතන ඉන්නවනේ කොටු වුණාම කොහමද උන්ට ඇහිලා උන් ඇවිල්ලා තමයි කොටියත් එක ෆයිට් කරගෙන ඉන්නේ ධනපාලට ගහලා තින්නේ ඒක බලන් ඉඳලා තියෙන කට්ටිය හැංගිලා නේ මොකද වරුවත් එතනට ගියේ නෑ ගියේ නැති නිසා තමයි එයාගේ ජීවිතේ හරියට ඒ ඔය සිද්ධිය සිද්ධ වෙන කාලය තුලේ මේ ගමේ කොච්චර විතර පිරිසක් ජීවත් වුණේ ඒ වෙනකොට පවුල් 300ක් වගේ තමයි හිටියේ මිනිස්සු ගම අතහැරලා ගියේ නැද්ද ඔය සිද්ධියත් එක්ක ගම අතහැරලා ගියා කොටස අතහැරලා ගිහිල්ලාට ආර්ථික අපහසුතාවය මැද වෙන ගම ගිහිල්ලා ජීවත් වෙන්න අමාරු මේ ආර්ථික රටාවට හුරු වෙලා ඉන්න පුජ්‍යලයාට වෙන තැනකට ගිහිල්ලා එවලා ජීවත් වෙන්න බෑ ජීවත් වෙන ආදායම් මාර්ගයක් නැහැ එහෙම කොටිත් එක්ක යුද වැදිලා හරි කොටින්ගේ හානි වෙලා හරි ජීවත් වෙලා ඉන්නේ තාම ඉන්නවද මේක තාම ඉන්නවා මේ දැන් කොටි කපාපු කෙනෙක් ඉන්නවා ඒ සංහනිපේලා එයාගේ දැන්ටත් අතේ පළුවක් නැහැ ඒ වගේ ගින් තුවාල ලබාපුවා දැන් හොඳ කෙනෙක් ඉන්නවා මේ ඔබතුමිට මතකද මොකද උනේ කියලා එදා එදා හවස 6 මාට විතර කාලා බීලා එහෙම එළියෙන් තමයි අපි හිටියේ ළමයි තුන් දෙනෙක් එක්ක මහත්තයා ඇඳේ හිටියා ළමයින්ට බත් කවලා මම ගේ ඇතුළට ගියා මම ගේ ඇතුළට යනවත් එක්කම මට ඇහුණා මහත්තයා ගෑ ගන්න බුදුම්මෝ මරන්න එපා කියලා මම ගේ ඇතුළේ ඉඳලා එළියට එන්නකොට වතුර ගත්තරන් මගේ ඔළුවට ගැහුවා ගැහුවම එතරම් වැරුන්නේ මං කැරකිලා කාමරය අස්සට ගිහිල්ලා ඇඳක් අයින්ට වාගේ තමයි වැටුනේ වැටුනට පස්සේ මං කෑ ගැහුවා කෑ ගැහුවට පස්සේ තව දෙන්නෙක් තුවක් දෙකක් අරන් ඇවිල්ලා එක්කෙනෙක් ඇතුළේ හිටේ හිටගෙන බලාගෙන එක්කෙනෙක් ඇත්තකින් ගැහුවා ගහද්දී මෙහෙම මේ අත් දෙක ඇල්ලුවා මේ අත් දෙක ඇල්ලුවම අත් දෙක මෙහෙම කඩන් වැළුණා දැනුණා ඊට පස්සේ මං හිටිය තැනින් කකුල් දෙකෙන් අල්ලලා එළියට ඇඳගෙන ගිහිල්ලා ළමයි මහත්තයා හිටිය තැනට ඇදලා දැම්මා ඒ සිද්ධිය එතනින් ඒ ටික තමයි මට මතකෙ තියෙන්නේ ඊට පස්සේ නිකන් මට වෙච්ච දේ මතක නැහැ කී දෙනෙක් විතර ආවද සාමාන්‍යයෙන් මට ඒ අවස්ථාවේ පෙවුණ තුන් දෙනෙක් මොකද්ද හිතුනේ වෙලාවට ඒ වෙලාවෙ තින් හිතුනේ තින් කොටි කැපුව තමයි කියලා හිතුණා හිතුණට හැමෝම ඉතින් මැරුණා කියලා ඒව දන්නේ නැම මැරුණාද මිතුරුණාද ඒ කිසි දෙයක් මට ඒක තේරුමක් නැහැ ඊට පස්සේ නිකන් මට මතකයක් නැති වෙනවා ඒ තමයි ඔව් මොනවද අරන් ඇවිල්ලා තිබ ආයුධ වේපන් දෙකක් තිබුණ දෙන්නෙක් අතේ ඒ කෙනෙක් අතේ ගැත්තක් තිබුණා සිහි එනකොට කොහෙද හිටියේ සිහි එනකොට හොස්පිටල් එකේ හිටියේ සිහි ආවට පස්සේ මොකද කළේ ඒත් හිතා ගන්න බැරි වුණා සතියක් විතර යනකම් දැනගත්තේ නැහැ මාත්‍ය මැරිලා ළමයි තුන් දෙනා මැරිලා ඒව දැනගත්තේ නැහැ එහෙම තමයි හිටියේ ඇඳේම එහෙම තිබුණ සුදු දෙද්දෙන් පෙරවල වගේ එහෙම හිටියා හිටියට මේ පස්සේ තමයි දැනගන්න ලැබුණේ මාත්‍යයි දරුවෝ තුන් දෙනායි නැති වෙලා කියලා සතියකින් විතර වගේ තමයි දරුවෝ තුන් දෙනාට වයස කීයද මේ දරුවට ලොකු දරුවට අවුරුදු 6යි ඊළඟ දරුවට අවුරුදු 4.5යි අනිත් එක්කෙනාට 2.5යි කලින් දැනගෙන හිටියේ නැද්ද අනිත් පැත්තේ ගෙවල් වලට කොටි ඇවිල්ලා ඒ භීෂණේ කරද්දී මෙහෙටත් එයි කියලා සද්දයක් බද්දයක් ඇහුන්නේ නැද්ද එහෙම සද්දයක් බද්දයක් ඇහුන්නේ නැහැ එහෙම ආරංචියක් තිබුණ කොටි එනවා කියලා කලින් සතියක් විතර හැංගුණා ගැලේ හැංගිලා ඒ දවස් දෙක තුනට අපි ගෙදරින් කොහෙවත් ගියේ නැහැ ගෙදර තමයි හිටියේ හැංගුණා කියලා කිව්වේ හැංගුණා කියන්නේ වත්තේ පල්ලේ හැට ගිහිල්ලා ගහක් යටට වෙලා එළි වෙනකන් වගේ නිදාගෙන හිටියා එහෙම ඉඳලා පාන්දර ගෙට එන්නේ අපි එදා එහෙම ගියේ නැහැ මේ දවස් දෙක තුනක් ගෙදර හිටියා ඒ අවස්ථාවේ තමයි දැන් ඉදාගෙන අද කල්පනා කරනකොට මොකද හිතෙන්නේ හිතට ලොකු පීඩනයක් දුකක් එහෙම දැනෙනවා ඉතින් ඒ වගේ තත්ත්වයකයි උදා වෙන්න එපා කියලා තමයි හිතෙන්නේ නං ඒක ඉතින් දරා ගන්න බෑ ඔයාගේ පවුලේ ඔයා විතරද ජීවතුන් අතර ඉන්නේ මං විතරයි ජීවතුන් අතර ඉන්නේ ඔයා රෝහල් ගත වෙලා කොච්චර කාලයකට පස්සේද ගෙදරට ආවේ මාස 3යි දවස් 10කින් ආවේ අත සුවපත් කරන්න පුළුවන් කියලා වෛද්‍යවරු කිව්වා වෛද්‍යවරු අත කපන්න නිදසුන් තිබුණේ අඳුරන අය කෙනෙක් හිටියා එයා ඉතින් ඒ කාලේ හිටියේ ඩොක්ටර්ට කතා කරලා අත කපන්න නැතුව කොහොම හරි ලෙඩාව බේරලා දෙන්න කියලා එයාලා බගපත් වෙලා
ඊට පස්සේ කොහොම හරි සනීප කරලා දෙන්නම් කියලා ප්ලාස්ටර් ගහලා ඉතින් බද්ධ කරේ නැහැ අතට එහෙම ඔපරේෂන් කළා අත එහෙම සනීප කළා තුවාලට තමයි මාස 3ක් හිටි පහර වැදිලා තිබ්බේ අතටයි ආයේ කොහෙටද ඔළුවට තීරුවා මේ පපුවේ තිබුණා මෙහි ආයි මේ වගේ තිබුණා අත් දෙක තමයි බරපතල ඒ වෙලාවේ මොකද ඇත්තටම හිතුනේ මේ කොටිද මොකද්ද හීනයක් වගේ තමයි ඒ වෙලාවේ වුනේ ඒක පාට අර බයක් දුකක් එහෙම දෙයක් ආදවතට ආවේ නැහැ මට ඉච්ච දෙයක් මංවත් දන්නේ නැහැ දැන් මහත්තයා බුදුම්මෝ මරන්න එපා කියලා ඒ කටහඬ ඇහුණා මට ඊට පස්සේ දුවන්න හිතුන්නේ නැද්ද ළමයි ටික අරගෙන කැලේට පයින් හිතුන්නේ නැද්ද එහෙම කරගන්න අවස්ථාවක් ආවේ නැහැ මහත්තයා එහෙම කෑ ගහනවත් එක්කම තමයි මම එළියට එන්න ආවේ එළියට එන්නේ දොරකඩේදී වගේ තමයි මගේ ඔළුවට පහරක් වැදුනේ ළමයි ළමයි දැක්කෙත් නැහැ ළමයි පේන්න හිටියෙත් නැහැ මොනා වුණාද කියලා දන්නෙත් නැහැ ළමයි කෑ ගැහුවද මැරුණේ කොහොමද කපලා තිබුණේ කොහොමද ඒවා මන් දන්නේ නැහැ අද වෙනකන් තාම ෆොටෝ එකකින්වත් දැකලා නැහැ දැන් එදා ගැන අද හිතනකොට මොකද හිතෙන්නේ බයක් නැතු ඉන්නවා හොඳයි ඒ තත්ත්වේ එහෙම සතුටුයි අතීතේ මතක් කරනකොට දුකයි දරුවෝ එහෙම මතක් වෙනවා ඔව් අද හිටියනම් ලොකු ළමයි අතෙන් අද වැඩක් කරගන්න පුළුවන්ද සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් බර වැඩ බෑ කියලා රෙදෙනවා රෙදෙන්නේ නැහැ එකට වෙන්නේ නැහැ ඇඟිලි ටික ඔබතුමාගේ නම මොකද්ද කිබි කිබන්න ඔබතුමාට මතකද ඒ සිදුවීම එදා පොය දාන පහොන්ඩවට බඩපොල කරලා තුනට හතරට විතර මං ගියා වැවේ ඒ ගිහිලා මාළුත් අල්ලගෙන කොමාර මං එනකොට හතරට පහට විතරයි ගෙදර කට්ටියත් බඩපොල කරලා ළමයි ටිකත් නාවනවා මෙතන ළිඳ ඒගොල්ලෝ නාලේනකම් මාළු ටික කපලා මැස්ස උඩින් හැම තියලා මං ගිහිලා නාලා ආගේ ওই වෙනකොට පහට හයට විතර ඒ දවස්වල ඉරුඟු තල පහ දෙනවනේ ඉරුඟු පෙදන්න දාලා කොටන්න බෑ කොටලා පිටි කරලා හරලා ගන්න බෑ අර ඉරුඟු ටික වනේ දාලා කොටනවා දුව ඔබට අවුරුදු 12ක් 10ක් 12ක් විතරට වයස ළමයි ටික ඉතරහ සෙල්ලම් කරනවා ඉදර එක්කනවා ඉතින් අර මාළු වෙනවා පට ඉන්න ගමන් කිව්වා අරන්තලාවේ සිද්ධිය වුණානේ අංගඝාතනේ ඒකට මෙයාගේ අක්කගේ පුතෙක් මහාන වෙලා හිටියා එයා ආවා ඔසේ ওই සිද්ධිය බලන්න පත්තරේ බලන්න අපිට වෙන ඉතින් රේඩියෝ කැසට් අරගෙන මුකුත් නැහැ මෙතන කඩේ දාගෙන ඉන්න එයා ටවුන් එක යනවානේ ටවුන් එකේ ගිහිල්ලා පත්තරේ ගෙනලා මට ගෙදර එක්කන කිව්වා පත්තරේ ගේන්න පත්තරේ බලන්න අපේ ආර සිද්ධිය ගේන්න ගියා මම ওই යනකොට මහත්තු හරියට වෙලාවම 6 මාට හතට කිට්ටු ගෙදරට ගිහිල්ලා මං කරපඩේ මේ පත්තරේ ගත්ත අරගෙන තු දෙක තුන්වෙනි පිටු පෙළනකොට ගෙදර කෑ ගන්න සද්දයක් පස්සේ මම මහත්තයෝ බලනකොට ගෙදර එක්කනේ කෑ ගහන පස්ස කරපඩේ මං ආවා මෙතන පාර්ක් එන ගමන් කල්පනා කරගෙන මං ආවේ අපට තුවක්කු දීලා තිබුණානේ කොටි ප්‍රශ්නේ හින්දා අර තුවක්කු තියා ඉන්න හින්දා ඩේබ්බකින් ඇවිල්ලා තමයි මේ තුවක්කු ගන්න ගෙදරට පැනලා මේ කලබල කරන්න එක හිත හිතගෙන තමයි මම ආවේ මේ හරියට විතර එනකන් ආවා මතන ගේටි බුල දොර ළඟ හිටගෙන ඉන්න මොකක් හරි කළු පාට සූට් එකක් අඳින පුළුවන්. එතන ගියාට පස්සේ මට වැටුණා මේක ජීවිත කියන්නේ එල්ටිටි කියන තමයි ඇවිල්ලා තියෙන්නේ. ආපස්සට ආවා ආපස්සට ඇවිල්ලා ගිම් පාට් පනලා ඒ වෙලාවේ මම හූ කියලා තියෙනවා මම දන්නා මේ මොකක්. මල්ලි ඇවිල්ලා මා අතේ දින් අල්ලගෙන මල්ලි එක්කන ගියා මා වෙහාට. නංගියත් අරගෙන මාවත් අරගෙන පොඩි කැලා කුට්ටියක් තියෙනවා ඔකට ගියා. පොලිසියෙන් ආවේ රාත්‍රී 12යි පොලිසියෙන් එනවා. පොලිසියෙන් ඇවිල්ලා කය ගහලා කිව්වා මෙහෙම අපි පොලිසියෙන් වෙලා ඉන්නේ එළියට එන්න කියලා. අනිත් පහුවදාද ගෙදරට ආවිද බලන්න. අනිත් පහුවදාවත් මට එන්න දුන්නේ නැහැ කරුවත්. දරුවෝ කී දෙනෙක් හිටියද? දරුවෝ 5 දෙනා හිටියේ. ලොකු දුව. දුවට අවුරුදු 13ක් විතර වයස. ලොකුම පුතා ඊළඟ පුතා ඊට පස්සේ බාලම පුතාලා දෙන්නේ. 5 දෙනාම ඝාතනය වුණාද? නැහැ. 5 දෙනාගෙන් පිරිමින්ගෙන් පළවෙනියයි දෙවෙනියයි ඉතුරු වුණා. එක්කෙනෙකුම නැතිනම් කම්මුල හරහා කැපිලා මේ හරි පාරක් වගේ ලොකු ලොකු පුතා ඉතුරු වුණා. අනිත් එක්කන V8ක් ගහලා තිබුණා V8 රස්සෙන් සිංගල මිනිහා එන්දරතන රා සිද්ධියෙන් පස්සේ මේගොල්ල ගියාට පස්සේ මෙයා ඩුවල් තියෙන පල්ලිහට වෙල්ලියායට වෙල්ලියායට ළුවේ මේ මාමලක් ගෙදෙට්ට මාමලට පණිවිඩය කියන්නේ. ඊට පස්සේ උදේ තමයි එහෙ ළමයෙකුයි අපේ ළමයා උදේ 8ට විතර තමයි මුණ ගැහුවා. ඝාතනය කරලා තියෙනවා දැක්කේ නෑ. නෑ මම මේ වෙලාවේ මට ගෙදෙට්ට එන්න දුන්නා. මොකද හිතුනේ? වැඩිපුරම හිතුවේ මේකයි. අපිට පොලිසියෙන් දීල් තිබිච්ච තුවක්කුවේ අවස්ථාවේ තිබුණා නම් ওই සිද්ධිය වෙන්නේ නැහැ කියන එක මට 100%ක් විශ්වාසයි. ඇයි අපි පල්ලිහා වෙල්ලියායේ සම්පූර්ණ මුරකගෙන හිටියේ. මේ ජේබී පාටනේ හින්දා තමයි මේ පොලිසියට දැනගන්න සිද්ධ වුණා ජේබීකින් පණලා ඉන්න තුවක්කුවන්නේ කියලා. දැන් ඔබතුමාගේ බිරිඳත් ඝාතනය වුණා. බිරිඳෙනුත් ඝාතනය වුණා. අද මොකද හිතෙන්නේ? හිතලා වැඩක් නැහැ කිහිම දෙයක් ගැන. මරණවල එකතු කළාට පස්සේ තමයි දකින්න සිද්ධ වුණේ. ඒත් දකින්න බෑ. මං විකෘති වෙලානේ හිටියේ වෙලාවේ කිසිම දෙයක් පේන්න කෑකෝ ගහනවා වැඩි ඊට පස්සේ ගේන පොලිසියෙන් ඇදලා ගිහිල්ලා
ඉස්කෝලේ ක්වාටර්ස් එකට තිබ ඕකට දැම්ම බලනකොට එතන තව අපි 3 දෙනෙක් ඒක ඇතුලේ දා ගිහිලා ඉපාර එලිදාර බලනකො ඔක්කොම පෙට්ටි වලට දාලා මරනවා කද්දව කවුරුත් බැලුවා බෑ හොයාගන්න බෑ කොයිද කේද කියලා ඊට පස්සේ ඉතින් හිටියා තමයි මානසිකව තමයි හිටි හුඟක් කර කියා ගන්න දෙයක් නෑ කාටද කියන්නේ ළමයි දෙන්නා එක්කෙනෙක් ස්පිරිතාලේ අනිත් එක්කෙනා සර්මේදීන් අල්ලන ඌ පිටිපස්සේ ඌ කෑ ගහනවා මේ අම්මා ඉන්න තැන මන් දන්නවා යන් කියලා කොහෙද අම්මා හොයන්නේ ඇයි අර ගම කපන්න කලින් කැලා වෙලා අපි රින්ගල හිටියනේ වාඩි හදාගෙන අන්නේ තනක ඉඳී කියන බලාපොරොත්තු තමයි එයක් කිව්වේ එල්ටීටී එක ওই විදිහට එන්න කලින් කැලේද හිටි හැංගිලා ඒ වගේ ලොකු කැලේ තිබුණා ඌවග මාතු වාඩි ගහගෙන අපි ඌවාසේ ළමයි තියාගෙන ඌවාසේ තමයි හුඟක් හරි හිටියේ දවල් හරි ඒ දවල් වලට අවිල්ලා ව්‍යාගෙන කාලා බීලා ඉන්නවා රා හරියේ අරවක තමයි ඉන්නේ ওই සිද්ධියෙන් පස්සෙත් එහෙම කැලේ හිටියද පස්සෙත් හිටියද කැලේ කොච්චර කාලේ අවුරුදු දෙකක් විතර ඊටත් වැඩි හිටියා ඒ කියන්නේ අද මොකද හිතෙන්නේ ගම දියුණු වෙලා තියෙනවද ගම නැති වෙලා තියෙනවද ඒ කාල සීමාවේ හැටියට අද හුඟක් දුරට ගම දියුණු වෙලා තියෙනවා නංගිලාගේ ගේ ඇතුළට පැනලා පොඩි ළමයි තුන් දෙනාව කපන්න නංගිව කපන කොට මෙයා කොහොම හරි කටි බේරා ගන්න මෙයා පැන්නයි කොටි කපන තැනට පැනල එයාට මේ මෝල් ගහක් අහුණා ඉස්සෙල්ලා කැත්තෙන් කොටල එක්කෙනෙක් මැරුවා කොටියෙක් ඊට පස්සේ ඒ කට්ටිය මේ කොහොම හරි මිනිහක් අකුල් දෙකට කොටල මිනිහා වටවගෙන මිනිහට සෑහෙන වද දීලා තිබුණා මං ගෙදර ඇවිල්ලා මම හිටියා එනකන් ආවෙ නැ උදේ එළි වෙනකන් කොහොම හරි පාන්දර 3ට විතර තමයි ආරංචි වුණේ මහත්තයාව කපල දාලා ඉන්නවා කියලා ඊට පස්සේ තමයි ඒ උදේ ගිහිල්ලා බලනකොට මහත්තයාගේ හැමතැනම කපල තරහට අර මරප් තරහට මරාගෙනම තමයි මැරුණේ එක්කෙනෙක්. එතන ඉඳලා ඉතින් මගේ අයියලා 3 දෙනෙක් අහු වුණා. මගේ සිය පවුලම කැපුවා. කපවට පස්සේ දැන් එතන ඉඳලා තමයි ඉතින් ස්කෝල්ට මරණවල් ටික ගෙනෙල්ලා මටත් බලන්න බැරි වුණා. මම දුව හම්බ වෙන්න හිටියේ. මට මහත්තයවත් බලන්න බැරි මාව කලන්තේ දාලා වැටුණා. එතන ඉඳලා මං ඉතින් සෑහෙන දුකක් ඉඳලා තමයි මගේ දරුවෝ ටික හදාගත්තා. මහත්තය සටන් කරා. මහත්තය සටන් කළා. කී දෙනෙක් ඇවිල්ලා හිටියද ඒ තැන? එතන දෙන්නයි ඇවිල්ලා තිබුණේ. එක්කෙනෙක් කපනකන් තමයි අනිත් එක්කෙනා ටික මහත්තයා සටන් කරේ. නංගිවයි ළමයි 3 දෙනාවයි කපල ඉතුරු එක්කෙනාත් ඇවිදලා තමයි කකුල් දෙකට කෙටුවේ මහත්තයාගේ. මහත්තයා මෝල් ගහකින් ගහලා මෝල් ගහක් අල්ලා අල්ලා තමයි පස්සෙන් පතර ගිහිලා තිබුණේ. ගිහිල්ලා මිනිහා පැනගන්න තමයි හැදුවේ උනාට බැරි වුණා අර ඉතුරු එක්කෙනා ඇවිදින් මිනිහාට කකුල් දෙකට ගහලා තමයි වට්ටවුවේ. එතන දෙන්නෙක් තමයි ඒකල කපල දාලා තිබුණේ තරහටම. මූණට කපල තිබුණා මූණ කපල තිබුණා බෙල්ල කපල තිබුණා අත් දෙක දැනගන්න වටන සෑහෙන වද දීල් තිබුණේ මරාපු තරහට අම්ම කෙනෙක් විදිහට ඒ ඛේදවාචකය කොහොමද දැනුනේ මම ළමයි ටික හදාගන්නේ කොහොමද කියලා තමයි මම ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි මට ඒ වෙලාවේ හිතුනේ පොඩි ළමයි අවුරුදු 5යි 6යි අවුරුදු 3යි ඉතුරු එක්කෙනා හම්බ වෙන්න හිටියේ ඒ ළමයි ටික තියාගෙන මම ඉතින් සෑහෙන්න මට මගේ ඔළුව සම්පූර්ණ අවුල් වෙලා ගියා මේ තාත්තව දැකපු ගමන් ළමයි ටික ගියේ දිහාවත් මට හොයාගන්න බැරි වුණා අපේ ගමේ කට්ටිය තමයි ළමයි ටික මට හොයලා දුන්නේ අපේ තාත්තා නැත්තක ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ළමයි ටික හදිතනේ ගිහිල්ලා ගමේ කට්ටිය තමයි ළමයි ටික හොයලා දුන්නේ බය වෙලා දුවල එතන ඉතල මම සෑහෙන දුකක් වින්දා මට කන්න දෙන්න කෙනෙක් නැහැ අඳින්න දෙන්න කෙනෙක් නැහැ මා ඉල්ලෙට දුකට කිසිම කෙනෙක් නැහැ බලන්න මම සෑහෙන නොවිඳනා දුක් වින්දා 50000ක් ඉතින් බන්දිය ලැබුණාට වැඩක් නැහැ මහත්තයා හිටියා වාගේ නෑනේ කොහොමත් සල්ලි වලින් වැඩක් නෑ මට. එතන ඉඳලා මගේ ලොකු ළමයා අවුරුදු 18න් ආනිකට ගියා. ලොකු ළමයා තමයි අපි පවුල බලාගත්තේ. ජීවත් වෙන්න විදියක් නැතුව ඉතින් මම සෑහෙන කුලී වැඩක එකේ දවසක් කෑවොත් දවස් 3ක් බඩගින්නේ. මගේ දුක සැප බලන්න කවුරුවත් මට හිටියේ නෑ. අන්තිමට මේ කැලවල් වල තියෙන පලාමිටක් ගෙනල්ලා තමයි ලුණු දමල මම මගේ ළමයින්ට කන දීලා පණ ගත්තේ. ඒකේ කේද්දි මගේ ළමයෙක් මැරුණා. කොළඹ නුවර අරගෙන ගියා. එයා නිකන් ගිහිල්ලා ගහම දමල ආවා මට ඇහැකටවත් දකින්න බැරි වුණා. හම්බෙන්න හිටපු එක්කන හම්බුණා මගේ මහත්තයාගේ අම්මා තාත්තා ගෙදරදීන්. මේ එතන තමයි මම හිටියේ මාස දෙක තුනක් හිටියේ. ඒ ඉඳලා නැවත ආවා මම මේ ගෙදරට. එහෙදිලා මම තනියම තමයි ජීවිතේ ගත කළේ. ඒ ඉන්නකන් තමයි මේ මහත්තයා හම්බුනේ මට. මෙයා ඉතින් මං කුලී වැඩ කෙන්නුවට ඇවිදිලා ඉතින් එයා අහු වුණා. ඒ කාලේ සාමාන්‍යයෙන් අම්මලා දරුවෝ එකටනේ ඝාතනය වෙලා තිබුණේ. ඒ සිදුවීම් දැක්කට පස්සේ මොන වගේ කම්පනයක්ද ඇති වුණේ? කපල තමයි මරලා තිබුණේ ළමයි ටිකයි. කිරිදරු පැටියෝ ටික මේ කියන්නේ මගේ ඒ නංගි ගෙදර හිටියා ළමයි 3 දෙනෙක් ලොකු ළමයාට උණ හැදිලා තමයි ගෙදරට ආවේ. ඒ ඇවිදිලා කණ්ඩක් නැතුව ළමයි දෙන්නා නිදාගෙන හිටියේ.
පොඩි ළමයි දෙන්න. ඒ නිදාගත්ත හැටියෙම තමයි කපල කෑලි කියලා දාලා තිබුණේ ළමයි දෙන්නව. සංගි බබෙක් හම්බෙන්න හිටියේ. එයාට සෑහෙන වද දීලා එයාවත් මරල් තිබුණේ. එතන ඉන එයාගේ නංගි බේරා ගන්න ගිහින් තමයි මිනිහගේ ජීවිතය ගියේ. සෑහෙන ඉතින් පොඩි ළමයි තමයි ගොඩක්ම කැපුවේ. කොටි එහෙම ඝාතනයක් කරන්න එනවා ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන්න එනවා කියලා කොතනකදවත් ආකල්පයක් දැනුන්නේ නැහැ. නෑ නෑ. ඊට කලින් කැලේ පැනලා හැම ජීවත් වුණා. ඔව්. ඒ දැනගෙන නෙවෙයි දෙනවා කියලා. නෑ නෑ. අපි කියන්නේ අපි අර පත්‍ර වලින් බලනවානේ. එතකොට මේ අපිට දැනනවා මේ අපේ ගමට පණිවිඩ නැද්ද කියලා. අපි ඉතින් ගම් වලට ඇවිදිලා පොලිසියෙන් හැරි මේ කියනවා අපට මේ ගෙවල් වල ඉන්න එපා. කොටි කලබන කොටි එහා පැනලා පැනලා මේ පැත්තෙන් පැනලා කියනකොට අපිට බය හිතෙනවා. පත්‍ර වල දකින්නකොට අපිට බය හිතෙනවා මෙහෙම තමයි කපන්නේ කියලා. එතකොට අපි කැලේ පයින්නවා රෑට. ගෙවල් වල ඉන්න 3-4 වෙනකොට අපි අයින් වෙනවා. කැලවල් වල තමයි පොඩි ළමයි තියාගෙන අපි රෑ එළි වෙනකන් ඉන්නේ. කන දෙයක් ඇඟට අල්ලන්නෙත් නැහැ. වේලාවට කන්න නැහැ. ඉතින් දෙකට තුනට විතර ළමින්ද කන්න දෙනවා. ළමින්ද මේ කැක්සක් අහින්න දෙන්නේ නැහැ. අඬන්න දෙන්නේ නැහැ. එහෙම කියලා සද්ද නැතුන් තමයි අපි කැලවල ජීවත් වුනේ. ඒ ඉද්දින් තමයි අපට ওই දේ වුනේ. ඊට පස්සේ සේරම බය ඇරුණා. අපේ කට්ටිය ගියේ පාරේ අපි වච්චයි කියලා අපි එදා ඉඳල හැංගෙන්නේ. जीवत्ने අපිට මේ අවුරුද්දේට කරේ අපි ගොයතන් කරන්නේ හරියට කනවා නැත්තන් නෑ කුලී වැඩෙම තමයි ජීවිතේ දැන් කුලී වැඩක් නෑ ගොඩාක් දුර ඇවිදින්න කට්ටිය මගේ ළමයි ටික ඉල්ලුවා මම දෙන්න තාත්තා නැතිවට අම්මා ඉන්නවානේ කාණ්ඩ නැතිවත් ඔක්කොම එකතැන මැරුණක් කමන්න මගේ ළමයි දෙන්නයි කියලා මම මගේ ළමයි දුන්නේ එහෙම නෙවෙයි පල්ලෙහා සෑහෙන කට්ටිය හිටියා ළමයි චූටි ළමයි පවා කට්ටි දුන්නා නැවත ලොකු ළමයි විල ඒ දෙමාපියන් හොය හොය ආවා ඒ ළමයි ටික මගේ ළමයි මම දුන්නේ නෑ ඒ කාලේ කවුද ළමයි අරයන් ඒ කොළඹෙන් ආවා කොළඹියේ අපේ ගමේ පොලිසිය තිබුණා ඒ පොලිසිය මහත්තයා තමයි කිව්වේ ඔයාට හදා ගන්න අමාරු මේ ළමයි දෙන්න පිරිමි ළමයි දෙන්න අපි අරගෙන ගිහිල්ලා උගුන්නල ලොකු වෙනකොට ළමයි ටික එවන්නම් කියලා ඒකට මං අහුුනේ නැහැ අද මං අද ළමයි දීලා තිබුණා අද මට මෙහෙම ජීවත් වෙන්න වෙන්නේ මගේ දරුවෝ ටික මම දුක් විඳලා හදාගත්තකින් අද ඒ දරුවන්ෙන් ජීවත් වෙනවා මම ඒ දවස මතක් වෙනකොට මොකද හිතෙන්නේ ඒ අතීතේ මතක් වෙනකොට ඉතින් ඔළුව ටිකක් අවුල් වෙනවා ඒ ගැන මතක් කරන්නවත් මං කැමති නෑ මතක් වෙනකොට පිස්සු තමයි හැදෙන්නේ ඒ තරමට කම්පණයක් ඇති මගේ මහත්තයා කවල් දාපු දාලා හිටීටි අයියලා බාප්පලා කුඩු අම්මලා ඉතින් දැකලා ඔළුව අවුල් වෙලා තිබුණේ ළමයි ටික ලොකු වුණාට පස්සේ තමයි ඔළුව ටික හැදුනේ නැත්තම් ඔළුව සම්පූර්ණ අවුල් වෙලා තිබුණේ එහෙම ඒ තත්ත්වයේ දැකලා ඒ තත්ත්වෙට මුහුණ දීලා එහෙම ජීවිතේ අවුල් කරගත්ත අයත් ඉන්නවා තාම ඒ කට්ටිය නෑ දැන් දැන් අපි 3-4 දෙනයි ඉන්නේ ඒ නැති වෙච්ච කට්ටිය අම්මලා තාත්තලා සෑහෙන දෙනෙක් නැති වුණා ඒ සිදුවීම දැක්කට පස්සේ අම්මා කෙනෙක් විදිහට කොහොමද හිතුනේ කොහොමද දැනුනේ මම ජීවිතේත් මම ඉවලෙම නැති කියලා මගේ ළමයි ටිකම ගැන මම කල්පනා කරා නැත්තම් ජීවිතේ පාම කියලා තමයි හිතුනේ මගේ බඩේ දරුවෙක් හිටපින්දා මම ඉතින් කොහොම හරි හිත හදාගෙන හිටියා දැන් අවුරුදු 33ක් ගත වෙලා කොතනකදී හරි හොයාගත්තොත් බණ්ඩර දුවට ගමට ඇවිල්ලා මේ මිනිස්සු මැරුවේ ඔබතුමියගේ ස්වාම්පුරුෂයා මැරුවේ මෙයා කියලා. එයා මුණ ගැහුනොත් මොකද්ද කියන්නේ? එයා මුණ ගැහුනොත් ඉතින් එයාව ඉතුරු කරන්නේ නැහැ. ඒ කේන්තියටම තමයි මගේ ළමයි ටික ආමේකට ගියේ. ආමේකට ගිහිල්ලා එක්කෙනෙක් කතා කරලා කිව්වා අම්මා තාත්තාව මරාපි එක්කෙනෙක් නම් මම මරාගත්තා කිව්වා. යුද්ධ කාලේ. එයාව අල්ලගෙන එයා සේරම විස්තරේ කියලා තිනවා. අපි තමයි හිටියේ. බලගල හිටියේ මම සම්බන්ධයි ඒකට කියලා. හොඳට හිතට මේ තැහැල්ලුවක් ආවා කිව්වා එයා මරාගත්තට පස්සේ. පුතාලා ලොකු පුතත් හාජෙන් කෙනෙක් දෙවිනියා එස්.අයි කෙනෙක් ඒ දෙන්නා ඒ කේන්තියටම තමයි ගියේ. ඔබතුමීට ඒ වගේ කෙනෙක් අහුනොත් එහෙම මේක මේ සිද්ධ වෙච්ච දෙයක් මේක ආයේ අපි වෛරයක් බැඳගෙන වැඩක් නැහැ කියලා හිතෙන්නේ. කේන්ති තමයි තියෙන්නේ. මේ තරමට දීලා තිබි වදකට. ওই සිද්ධියෙන් පස්සේ ගමට ආවේ මෙන්න මේ කට්ටිය. ගමට අවිලා මිනිස්සු මැරුවේ මේ කට්ටිය. මේ මිනිස්සු සිංහලක් දැනගෙන හිටියා කියලා සමහර තැනකදී කියනවනේ. එතකොට ඒ ආවේ කවුද කියලා මිනිස්සු හොයලා බැලුවේ නැද්ද? නැති. එතකොට ඔප්පු වෙන්න සාධක නම් තිබෙනවා. මොකද හේතුව LTT උනාට LTT කණ්ඩායම හිටිය නැගිනේ පාරට බාර හිටියේ කරුණම්මන් තමයි මේ පැත්තේ සම්පූර්ණ මේ ගායතන සිද්ධ කරේ හමුදා කඳුර වල ගෙවී මේක සන්නාදේ මේ පැත් මේ නැගෙනහිර පළාතේ සිටි සන්නාදංශනා කියන්නේ කරුණ. එයාගේ කණ්ඩායම කියන එක ඉතින් තහවුරු වෙනවා. ගමේ කාගේවත් සහයෝගයක් වුණත් අනියමින් හරි තිබිලා තියෙනවද? නෑ ගමේ කාගේවත් සහයෝගයක් තියුන්නේ නෑ. ගමේ හවුගේ තියෙන විදියක් නෑ. මොකද නිකන් දෙමළ ගම්මාල තියෙන ගොඩක් ඈතින් අපේ ගම්මාල තියෙන සිංහල ගම්මාල කීපයකට මෙහායි. ඒරවි වුණත් ඇයි උමනාවක් තිබුණායි කියලා ඔබතුමාට හිතෙන්නේ? දැන් සිංහල ගම්මාලට ගම්මාල කීපයකට ඈතින් දෙමළ ගම්මාල තියෙන. උන් ඇයි ගමකට පහර දුන්නේ? ගමකට
මට පහර දෙන්න හේතුව වෙන්නේ පළවෙනි හේතුව ප්‍රධාන වශයෙන්ම අපිට කියන්න පුළුවන් හේතුව තමයි යාළගේ හරක් දාගෙන ඉන්නේ මෙහි හරක් පට්ටිකාර ඔක්කොම ගව හිමිණු ටික ඔක්කොම ඇවිල්ලා මෙහි තමයි හරක් මේ ඇති කරන්නේ මේ කොටි කලබල ආරම්භ වීමත් එක්කම මේ හරක් දාගෙන හිටිය අයට යන්න බැරි වුණා මේ හරක් අරන් යන්න බැරි වුණා ගොඩාක්ම මතය තියෙන්නේ ඒ අය අරගෙන යන්න ආවා කියන විශ්වාසය තමයි තියෙන්නේ ආ ඒ ආපු ගාම ගමේ ආපු ගාම ගමේ මිනිසුන්ටත් පහර දීලා තියෙනවා ඔය ගමේ මිනිසුන්ට ගැහුවා මිසක් ආ ඒ වෙලාවේ ආරක්ෂක අංශ කාටවත් ආරස්සාවක් තිබුණේ නැහැ නිකම්ම. පොලිසියවත් තිබුණේ නැහැ. ඉලක්කයටම